රාජපේතුමා ගැලවුණේ දේව සංරක්ෂණයේ සැලසුමක් නිසාවෙනි. එතුමා යාචකයෙකු ලෙස වෙස් වලාගෙන සෙබළුන් අතරින් පලා ගියේය. එහෙත් දේව මෙහෙයට සහභාගී වූ සියලු පුරුෂයන්ට ලන්දේසින්ගේ දැඩි වදබන්ධනයන්ට ලක්වීමට සිදුවිය. උත්තලම වෙත පැමිණෙන්නට තීරණය කරන්නේ එම ප්‍රදේශයේ කතෝලිකයන්ට නිදහසේ සිය ආගම ඇදහිීමේ ඉඩ ප්‍රස්ථාව තිබෙන බව දැනගන්නට ලැබීම නිසාය. එවකට පුත්තලම උඩරට රාජධානියට අයත්ව පැවති අතර පාලකයා වූයේ දෙවන විමල ධර්මසූරිය රජතුමායි. පුත්තලමේ නැවතී ආගමික කටයුතු කරමින් සිටි වාස්පියතුමාට තම සේවාව ලංකාද්වීපේ පුරා විහිදුවන්නට නම් එය උඩරට රාජ්‍යයේ අගනගරය වූ මහනුවර සිට මෙහෙයවිය යුතු බව අවබෝධ විය. දෙවන විමල ධර්මසූරිය රජු සමග සබඳතාවක් ගොඩනගා ගැනීමේ අටියෙන් උන්වහන්සේ සිය හිතවතෙකු වූ අන්තෝනියෝ සූටෝමේයද කැටුව කන්ද උඩරට වෙත ගමන් නරඹන්නේ රාජ උදහසට ලක්වීමේ අවධානමද නොතකමිනි. නගර සීමාව අසන්නේ වැ උඩ නැමැති ගම්මානයේ නැවතී නගරයට ඇතුල්වීමේ අවසරය ලබා ගන්නට උත්සාහ කරමින් සිටින පියතුමාව අත් අඩංගුවට පත්වන්නේ පෘතුගීසි චරපුරුෂයෙක් යන සැකය නිසාය. මහනුවර සිර කුටියක තමා සිටි පියතුමාගේ රාජපුරුෂයන් විසින් අනුකම්පා කොට දුන් කුරක්කන් ස්වල්පයකින් පමණි. දින කීපයකට පසු රාජතුමා සිර කුටිය වෙත පැමිණ පියතුමා හමුවීමෙන් පසු උන්වහන්සේට නිදහස් වීමට හැකියාව ලැබුණද තවත් දෙවසරක කාලයක් නිවාස අඩස්සියේ ගෙවන්නට උන්වහන්සේට සිදුවිය. කුඩා යාඥා මණ්ඩපයක් ගොඩනගාගෙන නිතිපතා යාඥා කළ පියතුමා සිය සහායක ජෝන්ට ලතින් බසේ ගැන්වීමටත් සිංහල භාෂාව ප්‍රගුණ කරන්නටත් මේ කාලය මිඩංගු කළහ. විමධර්මසූරිය රජුරෝ දැනගත්තයින් පස්සේ මෙයා බොහොම අහිංසක මේ ආගමික අරමුණක් සඳහා පැමිණි කෙනෙක් කියලා ටිකෙන් ටික නිදහස දීලා තියෙනවා. ඒක නිසා සම්පූර්ණයෙන්ම මාහිරගේ අර දරුණු හිරකාරයෙක් වගේ ඉඳලා නෑ. රජතුමාගෙන් වරමක් ඉල්ලන්න කියලා දැකුම් කියලා ලස්සන මේ එම්බ්‍රොයිඩර් කරන්න පුළුවන්ලු ඒ පාතරත් ඉඳලා ආපු මිනිස්සුන්ට. ඉතින් ඒ වගේ එකක් හදාගෙන ඇවිල්ලා කතෝලිකයෝ රජතුමාගෙන් ඉල්ලුම් කෙරුවලු මොනවද ඔබලට ඕන කරන වරම කිව්වහම අර ඔය ඉන්නේ ඔය කතෝලික පියතුමෙක් අපේ පියතුමෙක් අවසර දෙන්න. එතනින් තමයි පටන් ගත්තේ ඔය දූත මෙහෙවර අවුරුදු 24ක් තිස්සේ. මහනුවර නගරයේ ඇතුළත ඒගොල්ලෝ වෙන කිසිම කෙනෙකුට දුන්නේ නැහැ අවසර වෙන සිද්ධස්ථාන ගොඩනගන්න. නමුත් ජුසේවාස් පියතුමාට අවසර දුන්න පුංචි පල්ලියක් හදාගෙන දේව ජනතාවට උපස්ථාන කරන්න පෝෂණය කරා. පියතුමාගේ හැසිරීම ගැන පැහැදුණු රජතුමා උන්වහන්සේව නිදහස් කළ අතර මහනුවර නගරය තුළ සිය ආගමික වතාවත් කිරීමේ අවසරයද ලබා දුන්නේය. මහනුවර නගරයේ දෙවුන් වහන්සේ සිය ආගමික මෙහෙවර ඇරඹුවා. රජුට හිතවත් වූ ප්‍රතිස්තන්ත ආගමිකයන් පියතුමා කෙරෙහි රජු බිඳවන්නට කිතෙක් උත්සාහ කළද පියතුමා කෙරෙහි වූ රජුගේ පැහැදීම පළුදු කරන්නට කිසිවෙක් සමත් වූයේ නැත. උඩරට රාජධානියට මුහුණ දෙන්නට සිදු වූ නියඟයක් නිමා කරමින් යාඥාව මගින් බැසි වැස්සවීම නිසා උන්වහන්සේ රජුගේ මෙන්ම ජනතාවගේද ගෞරවයට පාත්‍ර වූහ. එතැන් පටන් මුළු මහත් රාජධානිය පුරාම සැරිසරමින් සිය ආගමික කටයුතු කිරීමේ නිදහසද එතුමා වෙත පිරිනැමිණි. ජුසේවාස් පියතුමාගේ සේවය කතෝලිකයන් වෙත පමණක් නොව සකල ජනතාව වෙතම යොමු වූවකි. එම මනාව හෙළිවන්නේ 1697 දී ඇති වූ වසූරිය වසංගතයේදීය. එවකට ගෝවින් පැමිණි ධර්මදූතයන්ට සමග අතහැර දමා හුදකලා වුන් වසූරිය රෝගීන් වෙත යන පියතුමා ඔවුන්ට උවටැන් කරන්නේ දැඩි කැපවීමකිනි. මහනුවර වැසියන් නගරයේ අතහැර ගිය විට පවා රෝගීන් සමග නගරයේ වෙසෙමින් ඔවුන්ව රැක බලා ගන්නට පියතුමා නොබියව ඉදිරිපත් වූයේය.
සිංහල බස හොඳින් ප්‍රගුණ කරන උන්වහන්සේ අනාගත ධර්ම දූතයන්ගේ ප්‍රයෝජනය පිණිස ශබ්ද කෝෂයක්ද පිළියෙල කළා. දෙවන විමල ධර්මසූරිය රජු මෙන්ම ඔහුගේ ඇවෑමෙන් රජ වූ නරේන්ද්‍ර සිංහ රජු සමගින්ද සමීපව කටයුතු කරමින් ලංකාද්වීපය තුළ යලිත් කතෝලික සභාව ස්ථාපනය කරන්නට උඩරට රජවරුන් පියතුමා කෙරෙහි දැක්වූයේ දැඩි මිත්‍ර බවකි. උන්වහන්සේගේ දැහැමි බව ඊට හේතු වූවා විය හැක. උඩරට රාජ්‍ය තුළ පමණක් නොව ලන්දේසි පාලන ප්‍රදේශ වෙතද තම සේවාව ගෙන යන්නට උන්වහන්සේ පසුබට වූයේ නැත. මන්නාරම පරාපංකන්දිල් දේවස්ථානයේ සිට ලංකාද්වීපය මීසම් 8කට බෙදා ඒවායේ ප්‍රධානින් පත් කළ උන්වහන්සේ නිතර සංචාරය කරමින් මීසම්වල කටයුතු සොයා බැලුවේ තමාගේ සෞඛ්‍ය තත්ත්වයේද නොසලකමින්. ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වා ගත් ධර්ම දූතයන් අතර සිටි ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා සාහිත්‍ය වෙත ලැබි නිර්මාණාත්මක ප්‍රතිභාවෙන් යුක්ත පියතුමෙකු විය. මේ හැකියාවෙන් විපුල ඵල නෙලාගත් ජුසේවාස් පියතුමා ලතින් ගීතිකා සරල සිංහල බසින් ලිවීම ගොන්සාල්වෙස් පියතුමා වෙත පවරමින් සිංහල කතෝලික සාහිත්‍යයක් ඇරඹීමේ මාහැඟි මෙහෙවරට අත්පොත් තැබුවා. කතෝලික සභාව ලංකාද්වීපයේ තහවුරු වෙමින් දේශීය කතෝලික සංස්කෘතියක් ගොඩනැගීමට මෙය දැඩිසේ ඉවහල් විය. වෙහෙසීම නිසාම දිනෙන් දින ක්ෂය වූ ශාරීරික මෙහෙයන්නේ නිරත වූ ජුසේවාස් පියතුමා 1711 ජනවාරි මාස 16 වෙනි දින ස්වර්ගස්ත වූයේ තමාගේ ආශිර්වාදලත් ජීවිතයේ 59 වන වසර ගෙවමින් සිටියදීය. දෙවියන් වහන්සේගේ වචනෙන් තම දේශය හැරදා පැමිණි මූසස්ගෙන් පසු පොරොන්දු දේශයේ සිය ආශිර්වාදලත් පරපුර ස්ථාපනය කර තිබුණේ යම්සේද ජුසේවාස් පියතුමාද මිය යන විට ලංකාද්වීපය තුළ දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ ස්වභාව යලිත් නොනැසෙන පරිද්දෙන් ස්ථාපනය කොට තිබුණේය. ජුසේවාස් පියතුමා ශුද්ධවර භාවයට ඔසවා සාන්තුවරයෙකු බවට පත් කර ගැනීම සඳහා එතුමාගේ මරණයෙන් ටික කලකදී ඉන්දියාවේ ඔරිතෝරියානු නිකායක පියවරුන් දැඩි උත්සාහයක නිරත විය. එහෙත් 300 වසක් පුරා එය ටිකින් ටික කල් ගියේය. පසුගිය ශතවර්ෂයේදී ලංකාවේ කතෝලික සභාවද මේ පිළිබඳ දැඩි උත්සාහයක් දැරුවේය. 1995 දී ලංකාවට පැමිණි දෙවෙනි ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියාණන් විසින් ජුසේවාස් පියතුමා භාග්‍යවන්ත තත්ත්වයට උසස් කරන ලදී. එතැන් පටන් උන්වහන්සේ භාග්‍යවන්ත ජුසේවාස් පියතුමා ලෙස හැඳින්වින උන්වහන්සේගේ නාමයෙන් දේවස්ථාන කීපයක් ලංකාව පුරා ස්ථාපනය විය. වෙන්නප්පුවේ ඇති ජෝසප් වාස් විද්‍යාලයේ ඒ නමින් ලොව ඇති එකම විද්‍යස්ථානයයි. කාලයක් පුරා ගෙන ගිය මේ කතිකාවත ලක්දෙරණේ සාමය උදාවීමත් සමග වඩාත් පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කරන්නට හැකියාව ලැබුණේය. මේ 2013 මාර්තු මාසේ 13 වෙනිදා කතෝලික සභාවට සුවිශේෂ වූ වැදගත් දිනයක් හැටියට අපිට සලකන්න පුළුවන්. ඒකට හේතුව එදා සභාවට නව නායකයෙක් පත්වීම සිදු වුණා. ඒ තමයි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ. උන්වහන්සේ එදා ඒ ඡන්දයෙන් තේරී පත්වෙච්ච වෙලාවේ උන්වහන්සේ
වහන්සේ ජනේලයෙන් තමන්ගේ තමන් කවුද කියලා රැස්ව සිටි ජනතාවට දැනුම් දෙන්නට පෙර කාදිනල් තුමෙක් හැටියට මට අවස්ථාව ලැබුණා සුද්ධෝත්තම පාප වහන්සේට සුභ පතන්නට යන්න. ඒ සුභ පතන්නට ගිය වෙලාවේදී මම කල්පනා කළා උන්වහන්සේව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න එක අපට ලැබෙන ලොකු ආශිර්වාදයක් කියලා. ඒ නිසා මම ඒ අවස්ථාවේදී උන්වහන්සේට යෝජනා කළා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ කියලා. උන්වහන්සේ ඒ වෙලාවේදී ඉතාම සන්තෝෂයෙන් ඒ බාරගත්තා. ඊට පසුව තවත් දින දෙකකට පස්සේ උන්වහන්සේව නැවත වරක් හමු වෙච්ච වෙලාවකදී මම ඒ ආරාධනය නැවත අලුත් කරාම උන්වහන්සේ කිව්වා ඔව් වහන්සේ මට ආරාධනය කරලා ලිපියක් එවන්නේ කියලා. ඊට පස්සේ තමයි උන්වහන්සේව ලංකාවට පැමිණෙන්නට ආරාධනා කරන ඒ ලිපි ආදිය උන්වහන්සේ වෙත යවන්නට කටයුතු කළේ. ඒ සඳහා විශේෂයෙන්ම කතෝලික ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ ආරාධනයකුත් ඒ වගේම උන්වහන්සේ වතිකානු රාජ්‍යයේ නායකයා හැටියට රාජ්‍ය මනුලබන ආරාධනයකුත් කරනු ලැබුවා. ඒ අනුව තමයි උන්වහන්සේ ශ්‍රී ලංකාවට සැපත් වෙන්නට තීරණය කළේ. උන්වහන්සේ ජනවාරි මාසේ 13, 14, 15 යන දවස්වල විවිධ වැඩසටහන්වලට උන්වහන්සේ අපත් එක්ක හවුල් වෙනවා. ඒ වැඩසටහන්වලදී විශේෂාංගයක් ලෙස ජනවාරි මාසේ 14 වෙනිදා උදේ ගාලු මෝදර පිට්ටනියේදී පවත්වන්නට අදහස් කරන දිව්‍ය පූජාවකදී උන්වහන්සේ ජුසේ වාස්පියතුමාව සුද්ධවරයට එසවීමේ ඒ මහඟු මහෝත්සවය පවත්වනවා. ජුසේ වාස්පියතුමා ශාන්තුවරයට එසැවීමේ ක්‍රියාවලියේ පරිසමාප්තිය වන්නේ අති උතුම් ෆ්‍රැන්සිස් සුද්ධෝත්තම පියාණන්ගේ ලංකා ගමනයයි. සිංහල බෞද්ධ උඩරට රාජ්‍ය තුල කතෝලික සභාව පිහිටුවමින් දෙවියන් වහන්සේගේ නාමය ලක් පොළොවෙහි ස්ථාපනය කරන්නට ජුසේ වාස්පියතුමාට ඉඩ ප්‍රස්ථාව උදා වූයේ එවකට සිංහල රජුගේත් රාජ්‍ය පාලනයේත් පැවති ආගමික සහජීවනයේ මහිමයෙනි. යළිත් එක්සේසත් වූ නව ලංකාද්වීපයෙහි නිදහස් නිවහල් පරිසරයක් තුළ ජුසේ වාස්පියතුමා ශ්‍රී ලංකාවේ ශාන්තුවරයා ලෙස වන්දනාමානයට පාත්‍ර.